ප්‍රශ්න තමයි දැන් දැක්මක් අපි ළඟා කරගන්න ඕනේ ජීවත් වෙලා ඉන්න කාල සීමාව ඇතුළත ඒ කාල සීමාවත් අපි බලන්නේ අවිනිශ්චිතයි. ඒකට ඒ දැක්ම අපි කොහොමද අපතුලින් සැබෑ දැක්මද කියලා හඳුනගන්නේ. මොකද ජීවිතේ අපිට ගොඩක් අරමුණු එනවා යනවා එක එක කාලවල. දැන් ජීවිතේ සරි පෞලේ පරිසරය බලන්නත් වෙනවා හැමදේම බලද්දී අවංක දැක්මක් අවංකව හොයාගන්නේ කොහොමද Taman තුලින්? ඒ වගේම දැක්ම කරා යන්න ස්ට්‍රක්චර් මොඩල් එකක් තියනවද නැත්නම් ස්වභාව ධර්මයෙන් එන විදිහට අපි ඒකට වෙනස් වෙන්න ඕනේ. ඇත්තටම දැන් අපි ගත්තොත් එහෙම අපි ගමු මහාචාර්ය මොහමඩ් යුනුස් එයා 74 දී ඔය දේ කිව්වනම් මම කවදා හරි දවසක දුප්පත්කම ලෝකෙන් තුරන් කරනවා කියලා මොකද වෙන්නේ? මොලේ අමාරුවක් තියනවා කියලා සමහරට වෛද්‍යවරයෙක් කම්බුනේ කියලා. මම මගේ දැක්ම මම කිව්වනේ ඔයගලන්ට. ඔය දැක්ම මම මිට අවුරුදු මං හිතන්නේ මට ඒ දැක්ම මට ඔළුවට ඇවිල්ලා තිබුණේ කවදා හරි දවසක මට යමක් ලෝකෙට ඉදිරිපත් කරන්න පුළුවන් කෙනෙක් කියන එක. මොකද මගේ හැකියාව මොකද මං අලුත් දැනුම නිර්මාණය කරමින් හිටිය දිගටම 96 ඉඳන් මම මේක විතරක් නෙමෙයි මම අලුත් දැනුම නිර්මාණය කළ තියෙන ලෝකෙම සම්මුඛ පරීක්ෂණ තියෙන විදිහ වැරදි කියලා. හරි සම්මුඛ පරීක්ෂණේ වැරදි මිනිස්සු ඇතුළට එන හැටි මම බොහොම පැහැදිලිව කියලා තියෙනවා. ලෝක තරඟවලදී හරි ඒකෙදී ඒ කියන්නේ සම්මුඛ පරීක්ෂණකින් ඉඳිටි ඒ වගේ මම තේරුම් ගත්තාම මගේ දේවල් මම අලුත් දැනුම නිර්මාණය කරනවා කියලා මගේ අලුත් දැනුම ලෝක මට්ටමට යන දේ යායුතු දැනුමක් තමයි මම කොලොන්නේ ස්ටිලමයක හරියට නිර්මාණය කරපුසම මම දකිනවා මේක මේ දැනුම ලෝකේ තියෙන හමුදායකට මේවත් තව මගේ දැක්මට තව ගොඩක් තියෙනවා දැනුම ආශ්‍රිත කොලොන්නේ ස්ටිලම කියන්නේ අද ලෝකේ තියෙන අග්‍රගණ්‍යම දැනුම නිර්මාණය මං දැරණිය කළ පුලක් මල්ලැල්ල කියන දියල්ලයින් ඉඳගෙන හරි මම මේ කරපු නිර්මාණය අදවට විදේශ රටවලින් එන ආරාධනා ස්වතන්ත්‍ර නිර්මාණයක් ඒක දැනුම නිර්මාණයක් හරි මගෙන් ඉගෙන ගත්ත ශිෂ්‍යයෝ ඊට ඉහළ පාඨමාලා වලට ගියාම හමුදා පුහුණු වලට ඒගොල්ලෝ මගේ සටහන් අරන් ගිහලා අහනවා අයි මේ අපිට යල්කඩ ගිය ක්‍රමය උගන්වන්නේ මීට වඩා දේවල් අපි උට උගන්ලා තියෙන කියලා අහවලා මොකද ඒක මම මගේ මනසින් දකිනවා මම මේ නිර්මාණය කරපු සියලු දැනුම ලෝක මට්ටමට යන හැටි නමුත් 96 දී මම ඕක මගේ නෝනට කිව්වහමත් මගේ නෝනත් කිව්වා පොඩ්ඩක් වෛද්‍යවරයෙක් හම්බුනොත් නරකද කියලා. මම මේ ලෝක මට්ටමේ ඉහළ සම්මානයක් කවදා හරි මේ රටට ගේනවා කිව්වා. අපි ඕනම කෙනෙක් අපේ දැක්ම මුලදි තීර්ථ ප්‍රකාශයට පත් කරොත් අනික් මිනිස්සු දකින්න අපිට මොකක් හරි අසාමාන්‍ය රෝගයක් තියෙනවා කියලා. නමුත් ඒක ක්‍රියාත්මක කිරීම තුළින් අපිට පුළුවන් මේ ක්‍රියාත්මක වීම තුළින් අනිත් අයට අවබෝධ කරලා දෙන්න ඕනේ. කියන්නේ දැන් මට කවදාකවත් හිතන්න බෑ දැන් මම කවදා හරි දවසක ඇමරිකන් ජනාධිපති වෙනවයි කියලා. හරි මට එහෙම හිතනවා නම් මට ඔළුවේ අමාරුවක් තියෙන්න ඕනේ ඇත්තටම. හරි නමුත් පහුගිය කාලෙදී ඔබතුමන්ලා කිව්වට විශ්වාස කරන්න බොහොමයක් අය මාත් එක්ක කතා කරා ඒගොල්ලන්ගේ දැක්මල් ජනාධිපති සීන ගැන. මට අඩුම ගානේ 10 දිනක් මට කතා කරලා තියෙනවා ඒගොල්ලන්ට ජනාධිපති වෙන්න තියෙන සීන. ඉතින් නමුත් ඒගොල්ලොත් එක්ක කතා කරාම ඒගොල්ලෝ මොනම දෙයක්වත් ක්‍රියාත්මකව කරලා නැහැ සීනේ විතරයි තියෙන්නේ. අනන එතනයි තියෙන ගැටලුව. ඒගොල්ලෝ අද වෙනකන් කිසිම දෙයක් ක්‍රියාන්විත දායකත්වයක් දීලා නැහැ. උත්සාහ කරමු නැති අය ඒගොල්ලෝ දැන් අර මං කිව්වනේ මෙහෙම අලුත් එක්කෙනෙක් කියලා ඒගොල්ලෝ මමයි කියලා හිතාගෙන කතා කරන අය ගොඩක් ඉන්නවා. ඉතින් ඒකයි තියෙන වෙනස. යමක් අපි දැක්මක් සාර්ථක කරගන්න අනිවාර්යයෙන්ම අපි ඒ දැක්ම ඔස්සේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. දැක්ම යථාර්ථවාදී වෙන්න ඕනේ. යථාර්ථවාදී වෙලා ඊට පස්සේ දැක්ම ඊට පස්සේ මිනිසුන් අතරට යන්න ඕනේ අනිත් අයගේ පිළිගැනීමක් ඉන්න ඕනේ. නැත්නම් අපිට තියෙන සිහින ක්‍රියාත්මක කරන්න කවුරුත් අපිත් එක්ක ඉන්නේ නැහැ. අන්න ඒකයි. ඒ කියන්නේ ඔබතුමාට සිහිනයක් තියෙනවා නම් ඒ සිහින ඔස්සේ ක්‍රියාත්මක වෙන්න. හරි. මම ඔළුවට අදහසක් આવත් ඒ අදහස ඔස්සේ බහුවතෙන් දැන් ක්‍රියාත්මක වෙන කෙනෙක්. ඕනම අදහසක්. මම පරේෂණයට ගියත් ඒකයි. මම දැක්ක හම්බෙන් රුපියල් 100කට පේමන්ට් එකෙන් ගත්ත වීඩියෝ පටිය. වීඩියෝ පටයක තිබිච්ච සංකල්පයක් ඔස්සේ මම පරීක්ෂණයක් ආරම්භ කරා. ඒ පරීක්ෂණය හරහා ගුරුත්වාකර්ෂණයේ තියෙන නීතියක් හොයාගත්තා. මේ ස්වභාව ධර්ම නීතිය. ගුරුත්වාකර්ෂණය හොයාගත්තා. අවුරුදු 5කට පස්සේ ඒක හරහා මම මගේ ආචාර්ය උපාධිය දිනාගත්තා. හරි. මම ඊට පස්සේ දැන් මට දැක්ම තියෙනවා මම මේ කියන දේ පිළිගත්ත දවසට ලෝකෙ විශයක් අලුතෙන් ලියවෙනවා. අන්න එදාට මට අර කෙබුත් එබල් ත්‍යාගේ මට ගේන්න පුළුවන් මේ නැට්ට. ඒක මගේ තියෙන එකම ටාගට් එක ඒකයි නෝත් ඒකට ඊට පස්සේ මම මේක අන්තර්ජාතික සම්මේලනයකදී ඉදිරිපත් කළා. ඉතින් මිනිස්සු මට මං ගැන කියන්නේ මගේ කියන්නේ ඕවා ගැන තමයි මිනිස්සු කතා කරන්නේ. මිනිස්සුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ මම මේ කරපු දේ ගැන හොයාගත්ත දේ ගැන නෙමෙයි උපාධිය කොහෙන්ද හම්බුනේ කියන එක. අන්න එතනයි තියෙන අපේ මිනිස්සුන්ට තියෙන අමාරුව. ඒත් මොකද එච්චරයි මට ගහන්න එකම දෙයක් තියෙන්නේ.
හරි මේක අරගත්ත මේ මම මේක දීපු විශ්වවිද්‍යාලේ නමුත් මම මේක මිසි පරිශ්‍රණයක් කළා හරි මම තවත් ලංකාවේ ඉන්න කෙනෙක් එක්ක මේ වැඩ කළා අවුරුදු ගාණක් ඒක හරහා කරේ නමුත් ඒ ආයතනේ අද ඒගොල්ලොත් එක්ක සම්බන්ධකම් නැහැ ඉතින් ඒ මම විශ්වවිද්‍යාල මං විතරක් නෙමෙයි ඔය මං කියන විශ්වවිද්‍යාලෙන් උපාධිය ලබාගෙන තියෙන්නේ තව 15 දෙනෙක් විතර ඉන්නේ මේ රටේ දැන් නූතන මිනිස්සු ගහන්න දෙයක් හොයන්නේ මම හොයාගත්ත දෙයට නෙමෙයි මේක ගත්තේ කොහෙන්ද කියලා හරි අන්න එතරම් දින ගැටලුව. ඉතින් ඒක ඉතින් එච්චරයි ඉතින් අත් ඉතින් ඒක නුත් අපේ දැක්මසේ අපි ගියාම නුත් ඒ මතේ निराකරණය වෙයි කවදා හරි දවසක මම එබල්තාගේ ලංකාවට ගෙනව දවසට. හරි එතකොට ඊට පස්සේ යට කතා ඉතින් කියන සැලෙන්න එපා. හරි අදහිරයට පත් වෙන්න එපා දැක්මසේ ක්‍රියාත්මක වෙන්න. ඒක දවසක් වෙනවා මිනිස්සු ඉදේ පිළිගන්න. නුත් ඕනම දෙයක් මතක තියාගන්න මිනිස්සු අපි කියන ඕන දෙක දකින්නේ අනිත් පැත්ත විතරයි. හරි අපි මොනවද කියන්නේ ඒ දේ අනිත් පැත්ත විතරයි මිනිස්සු දකින්න පුරුදු වෙලා තියෙනවා. මං කිව්වේ ඒක අර දැන් දැක්ම තේරුම් ගන්න බැරි මිනිස්සු ඉන්නවා. ඒවත් අපි සමාජයේ තියෙන මේ වටේට තේරුම් ගන්න. බය නැතුව තමුන්ගේ දැක්මසේ ක්‍රියාත්මක වෙන්න එක යථාර්ථයක් බවට පත් කරගත්තා. ඒක අර හම්බෙන් අර මං කියපු දේ පන්තියට අර දේශයට හොරෙන් රිංගලාගෙන ඉන්න ළමයා අද ලක්ෂ 3ක පදනමක් තියෙන මිනිස්සේ. ලංකාව පුරා මේ ළමයා මගෙන් ඉල්ලුවේ එකම දෙයයි. සර් මට මේ දැක්ම දේශනේ මගේ මම ලංකාවේ ඩිස්ත්‍රික් 25 මගේ සංවිධායකවරු 25 දෙනා ඒගොල්ලෝ සමහරවම දැකලත් නැහැ මම කොළඹට ගේනවා මට මේ දැක්ම දේශනේ කරන්න කියලා කළ දෙන්න කියලා ඊට පස්සේ මේ ළමයා මම ෆෝන් කරක කියන්න පුතා මට දවස දෙන්න ඒ බාර මේ ළමයා කොමාරි මේ ගෙනාව ලංකාවට මම කිව්වා මම සෙක්කෙනකින් 1000ක් අය කරනවා හරි රුපියල් 1000ක් අය කරනවා මොකද අපි මහජන පුස්තකාලය ගන්න ඕනේ ඒකට 22500ක් යනවා කෙනෙක් හරි ඒකට එතකොට මං කව පුතා 22500ක් කරන්න එපා මං අර ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් මේක 25 දෙනා නේ ඉන්ස්ටිටියුට් ඔෆ් ට්‍රේනින්ග් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ඔඩිටෝරියම් එක කරන් දෙන්න රුපියල් 5000කට මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එකක් මගේ දේශනේ නිකන් හරි ඕගොල්ලෝ එන්නේ එහාට ඒ පාර ඒගොල්ලෝ එතනට ආවා ඇවිල්ලා මං ඊට පස්සේ එතන තියෙනවා CSR බජට් එකක ඒකෙන් මං ඒගොල්ලන්ට සංග්‍රහ කරන්න රුපියල් 2000ක් වෙන් කරගත්තා හරි වෙන් කරගෙන ඉවරලා එතකොට ඒගොල්ලන්ට ගියේ වේදම රුපියල් 3000යි නමුත් ඒ මන් ඒගොල්ලෝ රුපියල් 2000 එදා ඇවිල්ලා හිටිය ළමයි ටිකට මං දිස්ත්‍රික්ක 25 මම පණිවිඩයක් දීලා යාරියේ එතනින් පිටත් කරේ මේ දේශනය කළා එතන එයා ලක්ෂ 3ක් වික් කණ්ඩායමක් මෙහෙමනවා මේ අන්තර්ජාලය හරහා එයක් කියන දේ මේකයි ඒගොල්ලෝ හික්කඩුව ස්ටේෂන් එක සුද්ධ කරන්න කියලා ගහලා ලෙව්වා මොකද කිසිම ක්‍රියාකාරී පොදු යහපත්යක්වත් කරන්න දෙන්නේ නැහැ දැන් ඉන දේශපාලනඥයෝ මේම මේ කරන්න ඉන්න බා මෙහෙ පැවිල ඕවා කරන්න බෑ කියලා ගහනෙලොල ඒකලා ගුටිත් කාලා ගිහිල්ලා තියෙනවා ස්ටේෂන් එක සුද්ධ කරන්න ගිහිල්ලා හරිද ඒ වගේ මේ නමුත් එහෙම තමයි තුන් දේවට අදහිරට නොයි අපි සැලෙන්නේ නැතුව ඉස්සරහට යන්නේ හරි නමුත් බහුතරයක් මම නම් දකින්නේ අද වෙනකන් දැක්මක් තියෙන දේශපාලනඥයෙක් ලංකාවේ හිටියේ නැහැ නමුත් කතා කරන්නේ උන් දේ නැගිටි වෙලෙන් තන් අවශ්‍ය නැකන් ජාතික දැක්ම ගැන විතරයි හරි නමුත් එක්කෙනෙක්ටවත් දැක්මක් නැහැ මේ හරි ඊළඟ ඡන්දය තමයි ඊළඟ දැක්ම. හරි ඒක තමයි මෙහි තියෙන සංකල්පය. අවුරුදු 5 දැක්මල් තියෙන්නේ මෙන්න. ඊට පස්සේ 5ට පස්සේ ආයෙ ඔබ කිව්වා වගේ වෙනස් වෙනවා ඊළඟ දැක්ම. හරි. Baby, baby.